රයිට් සුබ උදෑසනක් කියනවා ඔයාලට පටංගම් අපි එදා මම හිතන්නේ අන්තිමේට අපි අතිශයින් අතර කරන්න උනේ දශමය දශම සංඛ්‍යා සද්දශම සංඛ්‍යාවට පරිවර්තනය කියන්නේ ඩෙසිමල් පොයින්ට් එකක් තියෙනවා ඒ කියන්නේ ෆ්ලොටින් පොයින්ට් එකක් කියනවා දශම සංඛ්‍යා ප්‍රමේ උදාහරණයක් ලෙස අපි හිතමු මේ වගේ අතරිස් පහයි දශම අතරයි තුන වගේ සංඛ්‍යාවක් මේ වගේ සංඛ්‍යාවක් 16 පාදෙට දාගන්න යනකොට තමයි අපිට අදිශය ඩිස්කනෙක්ට් උනේ එහෙනම් බලමු මෙතෙන් එන්න කලින් මම ඉක්මනින් ගණන් දෙකක් විතර දීලා අනිත් එදා කරපු ටික පොඩ්ඩක් මතක් කරලා එන්නම් මුලින්ම අපි කරා වුණා 10 පාදයේ සංඛ්‍යාවක් 16 පාදයකට පරිවර්තනය කිරීම හරි මෙන්න මේ වගේ දේවල් කරා අපි 78.0 මෙතන අපි දශම ස්ථානයේ විදිහට මට ඕනෑම සංඛ්‍යාවක් තෝරා ගන්න පුළුවන් परिवर्तने पूर्ण संख्यात्मक दशम संख्यात्मक මුලින්ම අපි ගන්නවා පූර්ණ සංඛ්‍යාත්මක කොටස. අර පූර්ණ සංඛ්‍යාත්මක කොටස 78යි. මේක අපි ගන්නවා දෙකේ පාදයට පරිවර්තනය කරන්නේ කොහොමද? මෙන්න දෙකෙන් බෙදා ගන්නවා 39යි 1යි 19යි 1යි 9යි 1යි 4යි 1යි संख्या पूर्ण संख्यात्मक दिव्यूपिया दशम संख्या මෙන්න මේ දශම සංඛ්‍යාව මම මෙහෙම අරගෙන අන්න ආන්නා දශම සංඛ්‍යාව වෙන. ඒකල අපි මේක දෙකෙන් ගුණ කර ගැනීම සිද්ධ කරනවා. දෙකෙන් ගුණ කර ගන්නවා. ඊට පස්සේ බලනවා මෙතනින් එන්නේ කීයද කියලා. හරි එතනින් 6යි 1ක් ඉතුරුයි 4යි 1යි 9යි 0යි पूर्ण संख्या दिगट दिगटर देख दशम कोटे दशम हतराय बिंदु
වැඩි කිරීම දෙක අපර 0.88 වෙනවා හරි අයත් ගන්න දශම කොටස 88 බින්දු වැඩි කිරීම දෙක අපර ගායි බින්දුයි 16යි එකක් ඉතුරුයි 16යි 1යි 17යි අයත් එකක් වෙනවා මෙතෙන්ද නැවත නැවත දිගට යනවා දෙකින් දිගටම යනවා නේ හරි මෙහෙම ගොඩාක් දිගට යනවා නම් යම් කිසි ස්ථානයකට ගින් අපිට දැන් අපි දන්නවා ඔයාලා මෙන්න මේන පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දික උඩින් ඉඳලා පල්ලෙහාට තමයි මේක ලියාගන්නේ හරි එහෙම යම් කිසි දුරකට යද්දි මේක නවතින්නේ නැත්නම් අපි කිව්වා පූර්ණ සංඛ්‍යාත්මක අගයක් පමණක් වෙනකොට නවත්වනවා කියලා එහෙම නැත්නම් මුලින් යදන අගයක් නැවත යදනකොට මේක නවත්වනවා කියලා එහෙමත් යනකොට මුලින් යදන අගයකුත් යදෙන්නේ නැත්නම් අපි යම් කිසි දුරකට ගිහිල්ලා ගාන මේ විදියට නවත්වනවා මෙහෙම කරලා මෙන්න මේ දින පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ටික දා ගන්නවා හරි ඔන්න ඔය විදිය තමයි ඔක සිද්ධ කරගන්නේ හරි ලියාගන්න තවත් පේරිගානක් කියන්න පුළුවන් නැවත නැවත මෙහෙට යෙදුනා කියලා දශම ස්ථාන වලින් වැඩියෙන් එනවා හරි එහෙනම් ඊළඟ උදාහරණයට යන්න අනිත් දශම ආකාරයට එනම් තත් දිවිමය සංඛ්‍යාවක් දිවිමය දශමයේ සංඛ්‍යාවක් කොහොමද දශමයේ ආකාරයට පරිවර්තනය කරන්න කියන එක බලමු ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මේ වගේ එකක් තියෙන්නේ කියලා एक दशम मेन मे पूर्ण संख्यात्मक दशम संख्यात्मक अभी मे दशम नहीं मेकलिया मे विधिट की बिंदु दीना मेतन कुलहकना मेतन दी मे अग्ञा गी अला मे पत्ला दशम पहा දශම දෙකයි පහ ඔන්න ඔය ආකාරයෙන් ඉන්නේ කියලා මම කිව්වා. එහෙම නැත්නම් මේ පැත්තට යන්නේ මෙහෙමයි. 1 8 අර තිබ්බ අගයන් ටික දාගෙන ගියා නම් හරි. 4යි 8යි 16යි. හරි. අපි දන්නවා භාග කියන්නේ දශම 5යි 2 දශම 5යි ඒ විදිහට එනවා කියලා. දැන් මට ඕන මේ ටික පුළුවන් එකතු කරගන්න. හැබැයි බිංදු වෙන අගයන් ඉවත් කරලා ඉතුරු අගයන් ටික පොදු හරයක් කරන් ලියා ගන්නවා. ඔන්න මෙතන තියෙන 16. හරි. මේක 16 වෙන්න නම් මෙතන 1 8ෙන් වැඩි වෙන්න ඕනි. මේක 16 වෙන්න නම් 4ෙන් වැඩි වෙන්න ඕනි. මේක 1මයි. හරි. එහෙනම් මෙතන ඉතුරු වෙනවා 16 මෙතන 13. හරි. මෙන්න මේ භාග සංඛ්‍යාව මට පුළුවන් දැන් දශම සංඛ්‍යාව බවට පත් කරන්න බෙදලා කසේ 30 16 ව කියන කියලා බලනවා 8ක් තියෙනවා මෙන්න එහෙනම් බිඳුවක් දාගත්තාම මෙතන දශම තීප තියලා මිස්ස දෙකයි අපල ඉහෙර දෙකයි 2 5 ඔන්න එනවා දශම ස්ථාන ගියා
එන්න යගේ ළඟට මෙතනින් ලියා ගන්නවා මේකට එකතු කරලා 8.125 හරි මෙන්න මේ 10 පාදයන්ගේ තමයි මේ දෙකේ පාද සංඛ්‍යාව දෙන්නේ එහෙනම් ලියා ගන්න ඊළඟ ආකාරයට යන්න අපි ඊළඟට කරා දශමයේ දශම සංඛ්‍යාවක් අෂ්ටමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම හරි ඒක අපි කොහොමද කරේ අපි තම උදාහරණයක් විදියට 87 වගේ සංඛ්‍යාවක් ගමු संख्या करता हम मैं के पूर्ण संख्या में अटे पादे का ने दहे पादे का अटे पाद परिवर्तन करने आना दशम स्थान सहित अध्ययन तीन अवस्था वा अरे मैं के पेन है बोर्ड के मैं पेन के पेन लिए ना हाय आई बिंदु मैं पूर्ण संख्यात्मक आगे वेनम करना वेनम आराम මුලින් අපි අටේ පාදවල පරිවර්තනය කරා වගේ අටෙන් බෙදා ගන්නවා මෙතන 10යි ඉතුරු 7යි 10යි අටෙන් බෙදපුවාම 1යි ඉතුරු 2යි එහෙනම් 87 වෙනකොට මම ලියා ගන්නවා 1යි 2යි 7 1යි 2යි 7 මේ අටේ පාදේ හරි ඊට පස්සේ මම දශම ස්ථාන අගේ වෙනම අර ගන්නවා මේ විදිහට එහෙනම් දෙකේ පාදයේදී මම දෙකෙන් වැඩි කරා වගේ අටේ පාදයේදී අටෙන් වැඩි කරනවා අටවරක් බිංදුව බිංදුවයි අටවරක් 6 48යි හතරක් ඉතුරු වෙනවා ඒ හතර මේ පැත්ත දෙනවා හරි ඊට පස්සේ මේ දශම කොටස මම අරන් එනවා මෙතෙන්ද අටෙන් වැඩි කරනවා බිංදුවයි 64යි අයි මේ පැත්ත දෙනවා ඊට පස්සේ ළමයි මේ දශම කොටස මෙතෙන්ද ගිනවා බිංදුවයි 12යි 12 නෙවෙයි 32යි 3ක් ඉතුරුයි මේ දශම කොටස මෙතෙන්ද ගේනවා බිංදුවයි 16යි 1ක් ඉතුරු වෙනවා හරි එහෙනම් මෙන්න බලන්න මුලින් තිබ්බ දශම කොටසක් මේ මුලින්ම අපි පාවිච්චි කරා මේ 0.6 6යි බිංදුව කියන දශම කොටස නේ ඒ දශම කොටස නැවත ආවොත් එහෙනම් අපි මෙතනින් එහාට ගාන හදන එක නවත්තලා මෙන්න මේ ටික අපි වෙන් කරලා අරන් දශම ස්ථාන අගයන් ටිකට ලියා ගන්නවා හරි මෙන්න මෙතෙන්ට මම ඊට පස්සේ ඒ අගයන් ටික දා ගන්නවා
ඔන්න ඔය විදිහට තමයි අටේ පාදයේදී මේක සිද්ධ කරගන්නේ තියාගන්න එදා ඉතුරු වෙච්ච කොටසට අපි යම් දාගන්න මාත්‍රකාව ලිව්වනම් කමන්නේ මම නැවත කියන්න දශම සහිත දශමය සංඛ්‍යා සප්තදශමය සංඛ්‍යා බවට පරිවර්තනය දශම සහිත දශමය සංඛ්‍යා සප්තදශමය සංඛ්‍යා බවට පරිවර්තනය ලිව්වනම් ඒක කමන්නේ නැවත මම ඒක කියන්න නම් මේක මතනවා මේ ආකාරයෙන්ම තමයි දශම සංඛ්‍යාවලදී සද්දශම සංඛ්‍යාවලදී සිද්ධ වෙන්නේ पूर्ण संख्यात्मक अगय दशम नवे दशम दशम संख्या दशम सहित भाग दशम संख्या के लिए पूर्ण संख्यात्मक कोट मेघ मट दास पारिवर्तने दास बिंदु दशम तुनाई हत की वेंकर दास बिंदु आई दशमेंट
तुम्हाला किचरी दास एवर अपना वेकशी हातली सतर आहे एकशी हातली सतर आहे तुम्हाला किचरी नो एकशी हातली सत आहे ने नाम मिटेन देना हात दा हातर किचरी येणार आहे इलांगर दास एवर बिंदु बिंदु आहे हे दा हातर मिटेन लिया करना वा हरे इट वाजे मी हाताई देख ने हो तरान ने नो बिंदु 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 दशम दुलाह की ना गिने होता दाल से मारी करना देखता है महान हो गया है और न बरन लमाई बुढ़े तीन आगे एक नेवते ये देने पटांग गत्ता मैंने मेकर समान है दशम कोट्स आदि और न गान हाथ देने के नवत तला मैंने मेकर से मांग इनकर वाला नवा इधर का इनकरण डोरी के ये कारण है कि ये नवा मैंने मेतन है पहाई दशम नवे देखा ओ मित्र बोला हाथ क्या लग रहा था अलमी गान है जोड़ बसे मंगाना देना F නෙවෙයි නේද කියලා අහන. කියලා කිරිම වැරදක් තියෙනවද? නවයයි දෙකයි. F නෙවෙයි වගේ තමයි. හතරයි දෙකද තියෙන්නේ. හරි. 32යි 3ක් කිතුලුයි 112යිද? अरे नहीं तो कहूँ दहला तीन ने अंतिम में तो काम इंडिया ये उत्तर ही नहीं तीन दे बी ओ नहीं
තුන් දෙනෙක් මහලා දිනවා උදම් වෙයි මේ පාඩම ඉවර කරන්න අය තියෙන පුංචි කොටස් කිහිපයක් විතරයි අනුපූරක කියන කොටස සහ පොඩි තියරි කොටස් ටිකක් තියෙනවා ඒ තියරි කොටස් ටික කරපු ගමන් පාඩම ඉවර වෙනවා මං ගානක් දීලා තියෙන 117.513 කියන එක හදන්න කියලා. ආමනේ මම හදන්නපා කද පාරක් කොටිය කෙනෙක්ව තාම හදලා නැහැ හරි හසි හදලා තියෙනවා පොඩි වෙලාවක් දෙන්න ගාන හදන්න ගන්නවා එනම් පල වෙලා යන නිසා අවසානයක් නැතුව එනවා ඇති ඒකයි සමහරු දිගින් දිගටම තාම නැත්තේනේ සත
මත්තහන පහක් හයකට වගේ නේද ගාන කියලා තිබ්බොත් යම් කිසි දස මත්තහන මට්ටමකට යන්න කියලා ඒ මට්ටම දක්වා යන්න එන්නේ නැත්තේ වගේ නම් දස මත්තහන පහක් හයකට වගේ යනකොට අපි සොලු කිරීම නවත්තන්න ඕනේ එහෙනම් 117 දශම 5යි 1යි 3 पूर्ण संख्यात्मक आगे मंगल नवा एक दास पाद परिवर्तन कर दिनियम एक हताय इतवे नो भाक मेरमाय दसम स्थान समीम गवा एक दास वरी करवा परिश्रम वरी करगने पट दास रक्तु न हतरी हटाय हतर दास हतराय विस्ताय කරදුනක් කියන්නේ මම මනෝනේ හදන්නා 16 4යි 20යි ඉතුරු වෙන්නේ දෙකක් 16 වරක් 80යි 80යි 2යි 82යි 0.8යි මේ දශම ප්‍රකෘත මම මෙතෙන් ගේනවා 16 වරක් 8 128යි 12ක් ඉතුරුයි දාසේ බින්දුවයි දුන්නේ දෙකක් මතෙන් දාගත්ත හැකි තව එකක් ඉතුරු වෙනවා දාසේ වරක් දෙක 32යි 32යි 33යි 3ක් මතෙන් වෙනවා අනුවේ දශම ස්ථාන ප්‍රතිශත ළඟට මතෙන් ගෙනල්ලා වැඩි කරන අයත් 128යි 12ක් ඉතුරුයි 32යි 12යි 44යි අතරක් ඉතුරුයි 48යි 2යි 52යි 5යි වශයෙන් පේන්නේ පූර්ණ සංඛ්‍යාවක් වෙන හැඩයක්වත් නැවත මුලින් ඉදන් දතම කොටසක් වෙන හැඩයක්වත් පේන්නේ බලමු අයත් අතර 128යි 34යි 12යි 10යි 32යි 7යි 39යි 9යි එකසිය හතරයි संकेत බලමු ඇවිල්ලා තියෙන උත්තරේ හරියද කියලා ඉවර වෙන්නේ නැහැ ඔම්මෝ කාවින්ද දශම ස්ථාන 1 2 3 4 5 6 7 8යි මේ 10 11 12 වම යන්න පළමයි ගණිතයේදී තියෙන සමහරවා අනන්ත දශමනේ නැත්තම් පුනරාවර්තනය පුනරාවර්තාවරණ ගැටලුවක් නැහැ නවත්ත ගන්න පුළුවන් උඩින්කක් ආවනේ අන්ත දශම ආවත් එහෙම තේරුමක් නැහැ ඔයාලා අපරාධ වෙලා යවන්නේ දශම ස්ථාන පහකට හයකට යනකොට එක සුළු කිරීම නවත්තන්න. තරුවක් දාලා ලියා ගන්න. මෙවැනි සංඛ්‍යා සුළු කිරීමේදී සුළු කිරීම දීර්ඝ වශයෙන් පැමිණෙන බැවින් සුළු කිරීම දීර්ඝ වශයෙන් පැමිණෙන බැවින් දශමස්ථාන පිළිතුරු සඳහා දශමස්ථාන පහක් පමණ පැමිණෙන විට සුළු කිරීම හමාරකොට පිළිතුර ලෙස එය ලබා ගනී පිළිතුර ලෙස එය ලබා ගනී නීතියක් නෙවෙයි නමුත්
තේරුමක් නැහැ එතනින් එහාට බෙද බෙද යන එක. අනිත් අයට පොඩ්ඩක් එලා ගිහින් තියෙනවා නැත්නම් හදනවා කට්ටියට ඉක්මනින් නේද යා ගන්න අලුත් කොටසක් මම ලොකු වේගයක් ගන්න නෑ මම මේට කරගෙන යනවා අතමට ස්වයෙන් ඉවත් ඉවර කරලා දාන්න පුළුවන් මේ පාඩම තව පොඩි කොටසයි තියෙන්නේ MSD හා LSD කියලා අගයන් දෙකක් තියෙනවා පළමු අගයන් දෙක කොහොමද හොයාගන්නේ කියන එක එයා ගන්න මාතෘකාව සංඛ්‍යාවක වැඩිම වෙසෙසි අගය වැඩිම වෙසෙසි අගය මේකට කියනවා most significant digit කියලා එහෙම නැත්නම් MSD කියලා හා අඩුම වෙසෙසි අගය මෙන්න මෙහෙම සංඛ්‍යාවක් මොකක් හරි සලකවුවොත් අපිට දශම ස්ථාන නැති එකක් කියලා මෙන්න මේ සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි අගය හොයන්න කිව්වොත් ළමයි මෙන්න මේ වම් පැත්තේ තියෙන විශාලම අගය තමයි අපි MSD කියලා කියන්නේ නම් දකුණු පැත්තේ ඉන්න තියෙන විශාලම අගය නෙවෙයි විශාලම අගය කියන වචනේ මම භාවිත කරපු එක වැරදි මොකද අගේ එක දෙකා කරන මේ ස්ථානීය වශයෙන් වැඩි වෙන්නේ මෙතන අවසානයේ තියෙන එකනේ දැන් 129 කිව්වොත් මෙන්න මෙතන තියෙන මේක ගන්නවා MSD කියලා LSD කියන්නේ මේ පැත්තේ තියෙන එක අමාරු වැඩක් නෙවෙයි මේ විදිහට ගන්න. මෙතන ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ මෙතනින් ඉදිරියට බිංදු තියපොත්. වම් පස දිශ බලනකොට ඉදිරියේ බිංදු තිබ්බොත් ගන්න බිංදුව නොවන වෙනත් අගයක් ආපු ගමන් ඒක MSD පවරපත් වෙනවා. හැබැයි මෙතනින් එහාට බිංදු තිබ්බොත් දකුණු පැත්ත හැබැයි ඒව ගණන් ගන්න වෙනවා මොකද මෙහෙවට වටිනාකමක් තියෙනවා මෙතනින් එහාට. මෙතනින් එහාට වටිනාකමක් නැහැ. හැබැයි දශම ස්ථාන ඇවිල්ලා මෙහෙම බිංදු තිබ්බොත් අපි ඒවා ගණන් ගන්නේ නැහැ. හරි. ඔය ආකාරයෙන් තමයි මේක MSD එක සහ LSD එක නම් කරන්නේ. බලන්න A level මට්ටමේදී එන්නේ MSD හා LSD කියලා ප්‍රශ්නයක් ඇහුවොත් බිංදු නවන අගේ පූර්ණ සංඛ්‍යාත්මක අගේ මේ පැත්තේ බිංදු වර්ගයක් දශම ස්ථාන නොවී තිබ්බොත් ගන්නවා දශම ස්ථාන වී බිංදු වර්ගයක් තිබ්බොත් අගට ඒක නොගෙන ඉන්නවා. හරි ලියන්නේ නම් යම් සංඛ්‍යාවක වම්පස පිහිටි
යම් සංඛ්‍යාවක වම්පස පිහිටි ශුන්‍ය නොවන අගය වම්පස පිහිටි ශුන්‍ය නොවන අගය එකන බිंदु නොවන අගය වැඩිම වෙසසි සංඛ්‍යාව MSD වැඩිම වෙසසි සංඛ්‍යාව ලෙසත් වැඩිම වෙසසි සංඛ්‍යාව ලෙසත් දකුණු පස කෙළවරේම පිහිටි සංඛ්‍යාව දකුණු පස කෙළවරෙහිම පිහිටි සංඛ්‍යාව වරහන් ඇතුලේ දාගන්න දසම ස්ථාන සහිත සංඛ්‍යාවක් නම් දසම ස්ථාන සහිත සංඛ්‍යාවක් නම් ශුන්‍ය නො ශුන්‍ය වන අගයන් දකුණු පස කෙළවර පිහිටි ශුන්‍ය වන අගයන් නොසලකා හැරේ දකුණු පස කෙළවර තියෙන නුන් ශුන්‍ය වන අගයන් නොසලකා හැරේ වරහන ඉවත් කරගන්න ඒක අදාන්න අඩුම වෙසසි සංඛ්‍යාව ලෙසත් LSD හැඳින් වේ අඩුම වෙසසි සංඛ්‍යාව ලෙසත් හැඳින් වේ least significant digit and most significant digit කියන එක තමයි කියන්නේ ඊළඟට දාගන්න උදාහරණ කිහිපයක් කරමු මන්ට පොඩි ටේබල් එකක් දෙන්නම් ඔයාලා සම්පූර්ණ කරන්න වැඩිම වෙසසි සංඛ්‍යාව අඩුම වෙසසි සංඛ්‍යාව ඔයාලා දිනෙන් දා ගන්න මම දෙන උදාහරණ ටික 80 87 මේ සංඛ්‍යා ටිකේ MSD හා LSD ගැන හොයන්න බලන්න අවකට දෙන්න මෙතන ලිවොත් පේයිද පේනවනේ
ඉවරද? ඉවරන ඉවරයි කියලා දාන්න. හරිනේ හරි මම කරන්න හරි ඔන්න මන් ලියනවා එනවා මෙන්න මේකේ වම්පස පිහිටි මෙන්න මේ ශුන්‍ය නොවන අගේ MSD එකේ මේක 7 මෙතන වෙන කිසිවක් නැහැ දකුණු පස පිහිටි එක 7 හරි ඔන්න විදිහට ලියන්න කිව්වා හරි නම් හරි මේකේ MSD අගේ එක මේකෙ බිඳුව හරි මෙතනද බිඳුව තියනවා ගණන් ගන්න නැහැ බිඳුව 100ක් 30ක් වැඩක් නැහැ මොකද අගයක් එතන නැහැ ඒකට වටිනාකමක් නැහැ එහෙනම් මෙතන වැත්තේ 5 මේ පැත්තේ 30ක් තියෙන බිඳුව වැඩක් නැහැ දශම ස්ථාන වල බිඳුව තිබුවත් අපි ගණන් ගන්නේ නැහැ LSD එක දෙනවා මෙතන 4 මෙතනදී 1 වෙනවා මෙතනදී 1 වෙනවා මේ පැත්තේ මෙහෙන් එනකොට 2 මේ බිඳු තිබ්බට ගණන් ගන්න නෑ එක. මෙහෙන් එනකොට දශම ස්ථාන මෙතන තියෙනවා ළමයි. ඒ වුණා කියලා අපි මෙහෙම එනවා. අගයක් හම්බෙන්නද? එහෙනම් මේන්න මේ හතර තමයි තියෙන්නේ. මේ පැත්තේ බිඳු එපා මට 2. හරි. එහෙනම් ඔය ටික දාගන්න. MSD LSD ne ediriyata tiyana prashna wala dihinna owa hai ne hondata oluwe tiya ganna दशम स्थान गोडर गिहाम तम उतनदी प्रश्न वेन्ने हसित मुकत अगयक वर्णाकम देंड बैनी दशम स्थान वलट यद्दी LSD की तम योग MSD के बिंदु की किसी में हेतु कट
හරි. මීළඟට අපිට කතා කරන්න තියෙන්නේ කේත වර්ගක ටික් කිහිපයක් සහ අනුපූරක වන්ස් කම්ප්ලිමන්ට් ඇන් ටූස් කම්ප්ලිමන්ට්. මම මේ පාඩමේ අන්තිම කොටසට වන්ස් කම්ප්ලිමන්ට් ඇන් ටූස් කම්ප්ලිමන්ට් කියන එක තියාගන්නවා. මොකද අපේ ගොඩාක් විභාග ප්‍රශ්නවල දීමේ නැත්තම් මෙන්න මේ පාඩම සංඛ්‍යා පද්ධති පාඩම ඇතුලේ වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන්නේ අනුපූරක ඍණ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම හා ඒ පරිවර්තනයන් ඇසුරෙන් ගණනය කිරීම සම්බන්ධව තමයි අහලා තියෙන්නේ. ඒක නිසා මම මේ කොටස මේ පාඩමේ අන්තිමයකට තියාගන්න. ඒ අන්තිම කොටස ඊළඟ සතියේ කරන්න පුළුවන්. හරි. කේත කියන කොටසත් ඊළඟ සතියේ මම කරනවා. එහෙනම් අද මම ඔයාලට දෙනවා පොඩි මිශ්‍ර අභ්‍යාස ටිකක්. හරි. බලමු. ගණන් පහක් විතර දෙනවා. කවුරු බලමු ඉස්සල්ලා හදන්නේ. අන්න ගාන ලියා ගන්න. සංඛ්‍යාව දීමේ ආකාරයට පරිවර්තනය කළ විට ලැබෙන පිළිතුර කුමක්ද? හරි. මම ඊළඟට මෙහි දිවිමය පිළිතුර කුමක්ද? හරි. ඔන්න ඔය ටික හදානියා. මම ඊට ටික දෙන්නම්. Yeah.
दशमय पीड़ित तत्काल वहन पड़ा मकल का मिटन लिया මොකද විභාග ප්‍රශ්නවලදී අහන්නේ මේ ඔය නිකම්ම දෙවිමේ ආකාරයට පරිවර්තනය කරන්න ඔය විදිහට අහන්නේ නැහැ. ඒවා පොඩක් පටලලා තමයි දීලා තියෙන්නේ. अरे ठीक है हदान विनाडी देना विनाडी की पद देना
මම හිතනවා උත්තර ටික අරන් ඇති කියලා බලමු කට්ටිය උත්තර එවලාද කියලා. හරි. අයෝධ්‍යා එවලා අයින් කරලාද උත්තරේ? ඊට කලින් උත්තරයක් වෙන්න තියෙයි මං හිතන්නේ. 6:40 ගානකට එවලා තියෙන්නේ. මොකද අද කට්ටිය උත්තර පරක්කු. වෙනද හරි ඉක්මනට උත්තර එවනවා. හරි මම බෝඩ් එක මකනවා. ගණන් ටික පොඩ්ඩක් මෙහෙම සතහනක් දාගෙන. 1යි 7යි 6යි 5යි 4යි එකතු කිරීම බීසී 92 ටිකක් අමාරු ඇති මොකද පාඩමේ මේ ඉදිරියට යනකොට කොහොමත් අමාරු තැන් වලට යනවා. හරි එන්න මම බෝඩ් එක මකනවා. පළවෙනි ගානේ තියෙන්නේ 37.75 කියන දිවිමේ සංඛ්‍යාව දශමේ සංඛ්‍යාව දිවිමේ ආකාරයට පරිවර්තනය කරන්න. හරි බලමු පළවෙනි එකට උත්තරේ මොකක්ද කියලා. 3.7 අපි දන්නවා පූර්ණ සංඛ්‍යාව වෙනම අරන් දිවිමේ ස්වරූපයට පරිවර්තනය කරනවා මේ විදිහට. නවයයි බිංදුවයි 4.1 2.0 බිංදුවයි 1.0 බිංදුවයි එහෙනම් මේකට එන උත්තරේ තමයි මෙන්න මේක. ඔන්න දශම ස්ථාන අර්ගය මම වෙනම ගත්තා. දැන් දෙකෙන් වැඩි කරපුවම 0.10 14 1 15 1 ඔන්න දශම ස්ථාන කොටස 0.5 5 බිංදුව මම නැවත ගන්නවා 0.0 0.1 අන්න පූර්ණ සංඛ්‍යාත්මක අර්ගයක් ආවා. මේක සුළු කිරීම නවත්තලා මම මෙතනින් මෙන්න මේ සංඛ්‍යා දෙක උඩ සිට පහළට දියා ගන්නවා. ඔන්න උත්තරේ මියුත්තරය අපය. හරි දෙවැනි සංඛ්‍යාවට යන් අපි දෙවැනි ප්‍රශ්නෙට යන්. විසිතුනයි දශම හතරයි පහට එකතු කරන්න කියලා තියෙනවා. 1.3.1 මේක කොහොමද කරන්නේ? මේක මං හිතන්නේ නිරූපණය කරන්න තිබ්බේ දිවිමය ආකාරයෙන්ද? ඔව් දිවිමය ආකාරයෙන් නේද? හරි එහෙනම් ළමයි මම මුලින්ම මේක දිවිමය ආකාරයෙන් දියාගත්තා නම් හරි නේ. ඒක තමයි ලේසිම ආකාරය. මේක වොම්ම තියාගෙන මේක දිවිමේ කරලා ඉන්නවා. 23 දිවිමේ කරවුවාම 11යි 1යි 5යි 1යි 2යි 1යි 1යි 0.1 එහෙනම් දශම 4යි 5 කියන එක මම දිවිමේ ආකාරයට පරිවර්තනය කරපුවාම දශම මෙතෙන් ගත්තා. මෙන්න මේ දශම ස්ථානය පිට කලින් උත්තර දෙනවා. එහෙනම් මේක මෙතනින් නවත්තලා මෙන්න මේ ටික ලියා ගන්නවා. හරි. මෙන්න මෙහෙමයි මේක දෙනාගේ 23 දෙනාගේ එහෙනම් බිංදුවයි 1.3 3යි
බිංදු දෙකයි මොන මේ අගයන් දෙක අවශ්‍ය වෙන්නේ නැහැ ගලියන්නේ නැහැ තව එහාට ගලියන්නේ ආවට හරි ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ සංඛ්‍යාව මේකට නෝමලි එකතු කර ගන්නවා හරි මෙහෙම එකතු කරන් අපාසියෙන්ද මම මේක මේ ආකාරයට දියා ගන්න निरूपणी मेतन बिंदु आई पीरिचि देखेंगे कमहारे बीसीडी ने नहीं हताई हयाई पहा हताई हयाई पहा हतराई तुम यहाँ पे तीन दिन बीसी नाम यही देखा किया हरी මේක අටේ පාදේ මේක 16 පාදේ උත්තරේ ඉල්ලන්නේ 10 පාදේ හරි 10 පාදේ උත්තරේ ඉල්ලනවා නම් මම මෙතනදී සිද්ධ කරන්න ඕනේ දේ තමයි මේක එක පාදයකට වගේ අරගෙන මේ දෙක එකතු කරන්න ඕනේ එහෙනම් මේක මොදේසිම විදිය මේක 10ට දානවා මේකත් 10ට දාලා මේ දෙක වෙනම එකතු කර ගන්නවා अरे ना मैं एक वर्ष मामे ने मत अलग ही ना इकट्ठा कर गया ना हस्ती है तो पाह की ना हाँ मैंने मित्रने दी वाला तो फैन ना की ना वहाँ आदि से लोकल प्रश्न या मुकाजा मित्र लाभी करे दहाई पादे दशम संख्या समाए दासे पादे तो परिवार तो नहीं करे है भाई दहाई पादे संख्या समाए අටේ පාදයට පරිවර්තනය කරේ නේ හැබැයි අපි මෙන්න මේ ආකාරයෙන් දැන් දන්නේ නැහැ ආ එහෙනම් දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි ඔයාලා දන්නවා මේක ඉස්සෙල්ලා මෙන්න මේ දශම ස්ථාන අගය තිබ්බේ නැත්තම් මෙතන තියෙන්නේ අටේ බිංදුව මෙතන අටේ 1 මෙතන අටේ 2 කියලා 16 පාදේ නම් මෙතන 16 බිංදුව මෙතන 16 1 කියලා එහෙනම් ළමයි මෙතනින් එහාට යනකොට මේවල තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් दशम स्थान कभी दशम स्थान तो හස්සිය හට පාකින් එක මෙතන එන්නේ අටේ බිංදුව වතාවක් පහ පහයි අටවරක් 6 48යි අටේ වර්ගයේ වතාවක් 7 අටේ වර්ගයේ 64යි 64 වරක් 8 7 28යි 2ක් ඉතුරුයි 42යි 2යි 44යි නේද 447 එනවා උත්තරේ නිසම්පූර්ණ උත්තරේ
දහතුනයි විසි එකයි අටයි දහයයි එකක් තුළ පන්සි එක කියන උත්තරෙනවා මේකට එහෙනම් දසමස්ථාන ඒකවල දෙවි බලන්න නිකන් සංකීර්ණ වෙන්නේ නැහැ මෙතනදී අපි ඔයා දන්නවා 16 සහ 16 වර්ගයේ තියෙන එහෙනම් මේකේ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි දසමස්ථාන එක මෙන්න මෙහෙම තියෙනවා නම් 4 3 නම් මෙතනින් එන්නේ හතර වතාවක් මෙහෙම ඒකට එකතු වෙනවා 3 වතාවක් 16 වර්ගයේ 256 කියලා මම දන්නවා හරි දැන් පොඩි බෙදීමක් තියෙනවා මෙන්න මෙහෙම කරා මෙතනදී ඔයා මේකන 500 කියලා මතක තියාගන්න මම මෙතන හදන්නම් 500 තියෙනවා මෙතනදී ඔයා පොදු හරයක් ගන්නවා 16 වර්ගයේ 256යි හරි හතර වතාවක් 256 වෙන්න මෙයා වැඩි වෙලා තියෙන්නේ මෙතන එක කියන එකත් වැඩි වෙන්න ඕනේ 16 එහෙනම් 4 වරක් 16 64යි මෙතන 3 කියන එක ඒ විදිහම තියෙනවා එහෙනම් 256 වැඩිම මෙතන එන්නේ sorry මෙතන 16 නෙවෙයි කියන්න ඕනේ 8 8න් එකයි අටේ වර්ගයයි එහෙනම් මෙතන 64 කියන පොදු හරය ගන්න ඕනි මෙතන වැඩි වෙනවා 4ෙන් 4 වැඩි වෙන්න ඕනි 8 එහෙනම් 32යි මෙතන 3යි 35 බෙදීම 64 කියන එක එනවා 501 එකතු කිරීම 35 බෙදීම 64 කියන එක එනවා හරි මෙතෙන් දැන් අපි ඊට පස්සේ මෙතන දී යන්නේ BC හරි BC කියන අගයන් දෙක 16 පාදයට පරිවර්තනය කරනවා 16 බිංදුව වතාවක් C කියන්නේ 12යි අන 12 එනවා මෙතනින් 16 එක වතාවක් 11 එහෙනම් 16 වරක් 11 කියන්නේ 176යි උත්තරේ එනවා 188 එහෙනම් 188 කියන එක පැත්තක ලියාගෙන තියාගමු ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යා දෙකේ පොදු හරය තමයි 256 කියන්නේ පොදු හරය 256 පොදු හරය දගත්තාම මේක 256 වෙන්න වැඩි වෙන්නේ 9 16 කරන 9වරක් 16 මෙතෙන් එන්න ඕනි හරි 9වරක් 16 කියන්නේ 144යි එතකොට උත්තර දෙවන එකක් කිය නවවන 16 54යි මෙතන තියෙන්න පුළුවන්නේ 2 හරි එහෙනම් මෙතන එන උත්තරය 256 මෙතන 146 හරි මෙන්න මේ සංඛ්‍යා ටික එකතු කරගත්තා නම් අන්තිම උත්තරය එනවා මෙතනින් ඕන දශම සංඛ්‍යාවක් අරගෙන මෙතනත් දශම සංඛ්‍යාවක් කරන්න මේ දෙක එකතු කරන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා දෙක වෙනම එකතු කරලා දශම සංඛ්‍යා වෙනම එකතු කරලා උත්තරේ ගන්න පුළුවන්. හරි. මම මේක මේ විදිහට ගන්නම්. 35 බෙදීම 64. 35 බිංදුවයි. 350 64 ඒවා කීයක් තියෙද? 238යි. 256යි. 5ක් තියෙනවා. 320ට 5ක් තියෙනවා. එහෙනම් 5යි. මෙතනදී බලමු කීයක් දෙන්නේ කියලා 146 ගණන් ලෝනේ 256 එම් බෙදුව බිංදුවයි 1460ට 256 ඒවා කීයද? ඉතින් 6ක් විතර දාලා කීයක් තියෙද කියලා? 76යි 36යි 3යි 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 3ක් විතර 12යි 15යි 1536යි
दशमे आकार परिवर्तने दशमे आकार मेतन वेल दम मुखद निरूपणे बोर्ड के पेने दिल्ली वालू अभी लोग देखा अरे अतना बिंदु दशम हाथ पहाय थियरी कोई कर इट पास इलांग दर्श मे पाठ अवसाने विभाग प्रश्न वैम भावित वन कंप्लीमेंट टू कंप्लीमेंट नूरक अनपूरक अनपूरक अभी सागच्चाकर अभी सागच्चाकर थियरी को लिया गन्ने ना केत केत के मातु का लिया गन्ने पा अभी दिव में इन्हें में पाठ में तो लेती भाविता का ना केत वाल के तिकात ती है ना वा
හරි මම ලියනවා ලියා ගන්න මාතෘකාවක් පරිගණකෙහි භාවිතාවන සංකේත නිරූපණය වන ආකාරය නිරූපණය කරගන්න ආකාරය සංකේත කිව්වහම අකුරු වෙන්න පුළුවන් නේ සංකේත ඕනනම් එතන දාගන්න සංකේත කිව්ව තැන තව දාගන්න අක්ෂර සංඛ්‍යාංක නේ සංඛ්‍යා අක්ෂර සංකේත ඔක්කොම දාගන්න පරිගණකයේ භාවිතාවන සංඛ්‍යා අක්ෂර සංකේත නිරූපණය කරගන්න ආකාරය හරි හරි ළමයි මම ප්‍රශ්නයක් දීලා තිබ්බා එදා පේපර් එකේදී පරිගණකයට අතුලත් කරගන්න ලබන දත්ත පරිගණකයෙන් විසින් කියවා ගන්න ලබන්නේ දිවිමය ආකාරයට කියලා. හරි එන්නේ ඒකේ පැහැදිලි කිරීම තමයි දැන් මම කියන්න යන්නේ. සාමාන්‍යයෙන් පරිගණක තියෙනවා ළමයි අංකිත හා ප්‍රතිසම කියලා නේ. හරි එහෙනම් ලියා ගන්න. අංකිත පරිගණක තුලට අංකිත පරිගණක තුලට ඇතුළත් කරනු ලබන දත්ත ඇතුළත් කරනු ලබන දත්ත නිරූපණය කරගනු ලබන්නේ දිවිමය ආකාරයට වේ එනිසා ඕනෑම දත්තයක් පරිගණකයේ විසින් දිවිමය ආකාරයට පරිවර්තනය කොට ගත යුතුය. එනම් පරිගණකයේ විසින් මේ සියලුම දත්ත දිවිමය ආකාරයට පරිවර්තනය කරනවා. එනම් ඕනෑම දත්තයක් පරිගණකයේ විසින් දිවිමය ආකාරයට පරිවර්තනය කොට ගත යුතුය. හරි. එසේ පරිවර්තනය කිරීමෙන් පසුව ඒවා පරිගණකයට තේරුම් ගත හැකි ආකාරයට පවති. එනම් මුලින් එයාට තේරුම් ගන්න බෑ. ඒ නිසා එයාට තේරුම් ගන්න පුළුවන් ආකාරයට එයා පරිවර්තනය කරගෙන ඉන්නවා. මෙන්න මේ පරිවර්තනය කිරීමෙන් පසුව පරිගණකයේ තේරුම් ගන්න භාවිතා කරන මුඛේත වගේක් තියෙනවා. ඒ කේත ටික දැන් ලියාගමු. ලියාගන්න එහෙනම්. එකට දාගන්න කේත ක්‍රම කියලා කෝඩින් සිස්ටම් කේතකම පරිගණකයට ඇතුළත් කරනු ලබන
පරිකණිකයට ඇතුළත් කරනු ලබන දත්ත දිවිමේ ආකාරයෙන් නිරූපණය කිරීම දත්ත නිරූප දත්ත දිවිමේ ආකාරයෙන් නිරූපණය කිරීම සඳහා කේත ක්‍රම උපයෝගී කරගනි එනම් මේ සියලුම කේතකම අයිති වෙන්නේ මේ බයිනරි ආකාරයට එහෙම නැත්නම් දිවිමේ ආකාරයට නිරූපණය කරගන්න තමයි කේත ක්‍රම අවශ්‍ය වෙන්නේ පරිගණකයට ඇතුළත් කරනු ලබන දත්ත දිවිමේ ආකාරයෙන් නිරූපණය කර ගැනීමට කේත ක්‍රම උපයෝගී කරගනි හරි දාගන්න B C D කේතකම කියලා B C D ඊළඟට B C D කේතකම B C D කේතකම මෙන්න මුල් යුගයේ භාවිත වුණු පරිගණක විශේෂයක් මේ කියන්නේ E N I A C හරි මේවා පරිගණක පරිණාමය හා ඉතිහාසය කියන කොටසේ ඔයාලට ඉගෙන ගන්න පුළුවන් එතකන් ඒක නමක් විදිහට දැනගන්න E N I A C කැපිටල් වලින් දාගන්න E N I A C වැනි මුල් යුගයේ භාවිත වුණු වැනි මුල් යුගයේ භාවිත වුණු පරිගණක තුල වැනි මුල් යුගයේ භාවිත වුණු පරිගණක තුල දත්ත නිරූපණය කිරීම දත්ත නිරූපණය කිරීම සඳහා BCD කේත ක්‍රමය භාවිතා විය සඳහා දත්ත නිරූපණය කිරීම සඳහා BCD කේත ක්‍රමය භාවිතා විය මෙම කේත ක්‍රමය තුලදී මෙම කේත ක්‍රමය තුලදී අනුලක්ෂණයන් නිරූපණය කිරීම සඳහා අනුලක්ෂණයන් නිරූපණය කිරීම සඳහා බිට් හතරක් භාවිතාවිය බිට් හතරක් භාවිත විය ඒ කියන්නේ ඉලක්කම් හතරකින් නේ බිටු හතරකින් තමයි මේ නිරූපණය කරන්නේ එම නිසා BCD කේත ක්‍රමය එම නිසා BCD කේත ක්‍රමය කේත ක්‍රමයේ තුලදී අනුලක්ෂණ 16 නිරූපණය කර ගැනීමේ හැකියාව ලැබිනි හරි මේක කොහොමද වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම් හරි
ඊළඟට තියෙනවා bit 8කින් නිරූපණය කරන කේත ක්‍රමය. හා තව යුනිකෝඩ්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේදී අපි සිංහල වගේ දෙයක් ටයිප් කරන්න භාවිතා වෙන්නේ යුනිකෝඩ් කියන එකනේ. යුනිකෝඩ් කියන්නේ ෆොන්ට් එකක් නෙවෙයි. සාමාන්‍ය යුනිකෝඩ් එක ගෙනලා වර්ඩ් එකකට වගේ පේස්ට් කරොත් සාමාන්‍යයෙන් වර්ඩ් එකේ සිංහල යුනිකෝඩ් එකක් මම ඉතින් පේස්ට් කරොත් සාමාන්‍ය ඉස්කෝලේ පොත කියන මේවා එක ෆොන්ට් එක තමයි ගන්නෙ. හැබැයි යුනිකෝඩ් කියන්නේ ෆොන්ට් එකක් නෙවෙයි. අන්තර්ජාලය තුල අපි සමාජලාවට සිංහල වගේ වෙනත් භාෂාවක දෙයක් අතුලත් කර ගැනීමට අපි භාවිතා කරන්නේ යුනිකෝඩ්. හරි. ඒක දිවිමේ ආකාරයේ කේත ක්‍රමයක් තමයි යුනිකෝඩ් කියලා කියන්නේ. හරි. යුනිකෝඩ් කියන්නේ මොකද්ද කියන එකත් අපි ඊළඟ දවසේ බලමු. මෙන්න මේ පරිච්ඡේද ඛණ්ඩයකින් මම පටන් ගත්තේ. තව කේත ක්‍රමයන් කීපයක් තියෙනවා. ඒ ටික කරන්න අද නම් වෙලාව මදි වෙනවා. හරි. බිට් 8කින් නිරූපණය වෙනවා තියෙනවා. බිට් 7කින් නිරූපණය වෙනවා තියෙනවා. හරි යුනිකෝඩ් කියන එක තියෙනවා නේ. හරි ඒවා ඉදිරියේදී බලමු කොහොමද ඒවා භාවිතා කරන්නේ කියන එක. හරි සාමාන්‍යයෙන්ම යුනිකෝඩ් එක ගැන පොඩ්ඩක් කියන්න. හරි බිට් මේ यूनिकोड वाले दी सामान्य बिट दास एक भाविता करने का तमाय थी एक ने किने कट है वेनस अनुलक्षण थी ना हैटा पांडास पांचीय थी साया एक ने देखे दास है वे ने बाले आज दाखवा में पैती दिला या ना वा हर बिट हातरक पे ना कोटा देखे हातरनी बाले आ किम्नेता देखे हातरनी बाले दास एक दाखवा में का पैती दिला या ना वा हर ओए दिए ताम या वे ने කේත ක්‍රමයන් කියන එකදී පොඩි MCQ ප්‍රශ්න කිහිපයකට අවශ්‍ය වෙන දේවල් ටිකක් තමයි කේත ක්‍රමයන් ඇතුළේදී අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් කේත ක්‍රම කියනවා භාවිතා වෙන්නේ පරිගණකයට තේරුම් ගන්න පුළුවන් ආකාරයට පරිගණකයට කියවා ගන්න කම්පියුටර් එකට කියවා ගන්න පුළුවන් ආකාරයට අපි දෙන දත්ත නේ අපි දෙන දත්ත පරිවර්තනය කර ගන්නවා බයිනරි විදිහට. බයිනරි කියන්නේ දිවිමය ආකාරයට. ඒ සඳහා භාවිතා කරන කේත ක්‍රමය කෝඩින් සිස්ටම් එක තමයි අපි ඔය කියන කේත ක්‍රමය. එන අතීතයේ භාවිතා වෙච්ච එකක් තමයි අපි දැන් කිව්වා BCD කියන එක. ඒක bit 4කින් නිරූපණය වන්නේ. ඒ කියන්නේ ඒකේ අනුලක්ෂණ අපිට භාවිතා කරන්න පුළුවන් 16ක්. දෙකේ 4 සමානයි 16ක්. කොහොමද ඔක් නොට් එක වගේ संख्या මගහරවා ගන්න එපා. එන එදා එකට සම්බන්ධ වෙන්න. එහෙනම් ලබන බදාදා අපිට මේ නම්බර් සිස්ටම් පාඩම ඉවර කරන්නත් පුළුවන්. ඉවර කරලා වෙන පාඩමකට යන්න පුළුවන් මේකේ ප්‍රශ්න සාකච්ඡා කරන ගමන්. එහෙනම් අද දවසේ නවත්වනවා. කලටත් වෙනසක් නැයි. අයිබෝන්.